වස්සාන ධර්මදේශනා සිංහත්නී අපිට මොන තරම් මුදල් තිබුනත්න්. අවශ්‍ය වෙලාවට අවශ්‍යදේ ගන්න බැරිනම් වැඩක් නෑනෙ. සල්ලිවලට පුළුවන්කමක් නෑ ආදරේ ගන්න. සල්ලිවලට පුළුවන්කමක් නෑ පින්වත්න නින්දගන්න. ින්ද කිය නිදාගන් සල්ලිවට පුුවන්කමක් නෑ ල්ළඟට පින්වත්න්නේ සල්ලිවලට පුළුවන්කමක් නෑ සතුට ගන්න. සල්ලිවලට පුළුවන්කමක් නෑ නිරෝගී කමගන්න. සල්ලිවලට පුළුවන් වේ පින්වත්න අර රෙන්ට එකට ගන්නව වගේ ගෑනුළමෙක් පිරිමිලමයක් ගන්න පුළුවන්ගේ. හැබැයි පින්වත්න්නේ ආදරේ ගන්න බෑ සෙනෙහස ගන්න බෑ. දරුවෙක්ව හදාගන්න පුළුවන් ඉසල්ලි වලට දරු සෙනෙ හස ගන්න බෑ. අම්මතාත්තා කියල හිතාගන්න කෙනෙක් හදාගන්න පුළුවන් විසල්ලි වලට මව සෙනෙ හස පිය සෙන හස ගන්න බෑ. ඊළඟට පින්වත්න්නේ ගයක්ත් දොරක් හදාගන්න පුළුවන් ඒ සල්ලි වලට නිදහස කියන එක ගන්න බෑ ඒගේ දොර ඇතුළි. හරිද සල්ලි වලට ගන්න පුළුවන්වෙ. ඊළඟට පින්වත්නී දනවත් මිනිස්සු කොච්චර ෙවල්වල ඉන්නවද සල්ලි තියෙනවා හැබැයි පින්වත්නී කොච්චර සල්ලිති බත්්ධනේති බත් නින්ද යන්නේ. සමාරන්ට හමෙනවා රෑට ින්ද යන්නෑ පින්වත්න්නේ. සල්ලි මතක් වෙදි නෙවෙයි තමන් සන්තකේ තියන වස්තුව සොරු ගනීද. ඉඩ පස්සේ තමන් සන්තකය තියන වස්තුව අද මැරුුණොත් එහෙම කවුරු සන්තක වෙයිද ඔන්න ොම හිතෙන ව පින්ගන්නේ. එනිසා නින්ද කියන එක ලබාගන්න හරි අමා රුහෙතකොට බලන්න මේ තමන් සන්තකයේ ධනය කොච්චර කොපමන තිබුණත් නිදාගන්න පුළුවන්ක්කක්නෑ නිින්ද දෙයන්නේ. ඊළඟට පින්වාත්න්නේ තමන්ට සතුට කියන එක ගන්න පුළුවන්කමක් නෑ! නිදහස කියන එක ගන්න පුළුවන්කමක් නෑ. ආදරේ රැකවරණය කිය එක ගන්න පුළුවන්කමක් නෑ. එතකොට පින්වත්නී බලන්න මේ හැම්ම දෙයක්ම අරගෙන බැලුවට පස්සේ අපට සල්ලිවලින් කරන්න දෙයක් නෑත! දින්නපතා නවත්තමු ධර්මදශණ අ ශ්‍රමණය කිරීමට වස්සාන්න ධර්මදේශනා අපගේ YouTube නෑලිව දැන්ම සබස්ක්‍රයිප් කරන්න බෙලයිකනය කලික් කරන්න. වස්සන ධර්මදේශනනා ජුටබ් නාලිකා වස්සේ ප්‍රචාරය වන මෙම සුමුදුර ධර්මානුශාසනාවේ පින්බර දායිකත්වයගෙන කටිතු කළේ ජර්මණිය සිට දීපා ප්‍රනාාදු ස්මිද්මහත්මයායි. එතුමියගේ ප්‍රධාන අරමරවන්නේ ජර්මණිය පදිංචි නුවන් ප්‍රදීබ් මදුවන්තු වීරකෝන් ස්මිඩ් පුතුගේ මැමස එකනුස්සන දිනටය දෙෙන තිස්සවන උපන්දනේ නිමිටතෙන්. වට නිදුක් නේරෝගී වසනාවසහ ධීර්ඝාශ්‍ය ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්ම දේශනා ජටබ් නාලිකාවොස්සේ ධර්මදානමය පින් කමක්සිදු කිරීමයි. අද දේශකයණන් වහන්සේ බොරල්ල ශ්‍රීලංකාරාමවාසි පූජපාද උුවතරපුුබුලේ පියදස්සී ස්වාමන් වහන්සේ අවසරයි අපි හාමුදුරුවනේ. සමන්තාචක්කවාලෙ සූහු. සත්ත්‍රාගච්චන්තු දේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තුසංගමොක්කදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා දම්මස් සවන කාලෝ අයම්බදන්තා දම්මස් සවන කාලෝ අයාං බදන්තා නමුතස්ස භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමුතස්සෙ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමුතස්සෙ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත්තු, අරහත්තු දස බලධාරි සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ. පින්වත්න අද වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ විකාශය කරවනු ලබන මේ උතුම්ම සද්ධර්මානු ශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වය ගෙන කටගුතු කරන්නේ ජර්මණයේ සිට දීපා ප්‍රනාාන්දු ස්මිඩ් මහත්මිය ඇතුළු පවුලේ පින්ංවත් පිරිස විසි. ඒය පිංමතුන්ගේ ප්‍රධාන අරමුණ බලාපොරොත්තුව වන්නේ ජර්මණයේ පදිංචි නුවන් ප්‍රණීති මදුවන්ත වීරකෝන් ඉස්මීට් පුතුගේ මැයි මස එකොලොස්සන දිනට යෙදෙන තිස්වන උපන්දිනය නිමිත්තෙන් ඔහුට නිදුක් නිරෝගී වාසනාව දීර්ඝාාවෂ ප්‍රාර්ථනා කරමින් සුභ උපන්දිනයක් වේවායන ප්‍රාර්ථනාවෙන්, වස්සාන ධර්මදේශනා යුටයුබ් නාලිකාව ඔස්සේ ධර්මදානමය පින්කමක් සිද්ධ කර ගැනීමයි. එවෙනුවෙන් සුභ පැතුම් එක්කරමින් දායකත්තය දරන දීප්‍රණාන්දු ස්මිට් ආදරනීය මෑණියන් ඊබහට් ස්මිට් සොලුපයාාණන් දීප්ති තරංගිකා ප්‍රියදර්ශනී වීරකෝන් ස්මිට් නුවන් ප්‍රණීත් මදුවන්ත විීරකෝන් පුතු සෙබස්තියන් මාමරෝ මීලෝස්මිට් ඇතුළු පවුලේ පිහත් පිරිස තමයි අද දායකත්තයේ දරමින් සුභපතුම් එකතු කරන්නේ. මේ අපට දීපාප්‍රණාන්දු මෑනිියන් සඳහන් කර ේවල තිබෙන විශේෂයෙන්ම මේ කොල කිහිපයකින්ම පුන්‍යාණු මෝදනාවක් දක්වල තියෙනවා. ති ඒ පුුණ්‍යාණුමෝදනාවන්, දේශනාව අවසානයට දක්වන්නට ඉඩහසර තබාගෙන කාලවේලාව තබාගෙන මෙ ධර්මානු ශාසනාව අපි ආරම්භ කරමු මේ උතුම් සද්ධර්මානු ශාසනාවෙන් අපි රැස්කරගන්න සියලුම පුුණෙ සම්භාර ධර්මයන් ඒකාන්ත වශයෙන් අපි හැම දෙනාටමත් දෙවියන් සයිත ලෝකයාන්ටත් මියගිය ඥාතීන්ටත් මෙ දේශනාව අතර තුරදීම. මගඵල පිළිවෙලින් සුක පටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකි, උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් සැනසෙන්නම මෙම ධර්මදානමය කුසල කර්මය, හේතු ආසනාවේවා කියන උදාර ප්‍රාර්ථනාව සිත්්හ ධාරණය කරගෙන අදත් සියලු දෙනාම ධර්මස්්‍රවණය කිරීම සඳහා. සූදානම් වෙමු. පින්වත්නී අද අපි මේ උතුම් සද්ධර්මාණු ශාසනාව තුළින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා, ඔබේ ජීවිතයට ඉතාම වටිනා වැදගත් ධර්මකාරණක් කිහිපයක් පිළිබඳ. පින්වත්නීට මත්තෙන් අපි ධර්මස්ශ්‍රවනය කිරීමේ වටිනාකම පිළිබඳව ටිකක් සාකච්ඡා කරලායිමු. පින්වත්නි ධර්මස්්‍රවණය කරනවා කියන එක, හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙවෙේ. අද ඔබේ කන් දෙක බිහිරිවෙලා ගියෝතිං ඔබට බනාහන්න පුළුවන්ද පුළුවන්කමක් නෑ පින්වත්න්නේ. අද ඔබේ ඇස් දෙක අන්ද වෙලා ගියෝතින් ඔබට බනාහන්න යන්න පුළුවන්ද. ඊළඟට පින්වත්න අඩුමගානය වන්දනා කර නිස්ථානයක් වැඳපුදාගන්න යන්න පුළුවන්ද. මෙ ෂනසම්පත්තිය කියන එක පින්වත්න්නේ හරි දුර් ලබයි. ඉතින් මේ දුර්ලබ ෂණනසම්පත්තිය ලබාගත්තා අපි විශේෂෙන්න්න, මේ කන්දක උපයෝගී කරගෙන මේ බණපද හොඳට අහන්නට ඕන. සෝත විඤ්ඥානෙන් මේ ධර්මකාරණා හොඳට ගන්න ඕන පින්වත්න්නේ. එහය මරගෙන අපි සසර දුක නිමා කර ගන්නම මේ ධර්මකාරණ ශ්‍රවණය කළ යුතුමයි. පින්වත්නී එනිසා හැමදාම මේ ධර්මය අපට අහන්ට පුළුවන්කමක් නෑ. අපිට මේ බණපද අහනකොට අපි හිතන්න ඕන. මම මේ අසන්නාහූ අවසාන බණපදයයි. මීට පස්සෙ මට බණපදයක්කා යහන්ට නෑ. ඒම හිතන් ඕන පින්වන්නේ. මොකද සමහරිවිට අද මැරේද කියන්න බෑ. හෙට කන් දෙෙක ඇහෙන් නැතු යයිද කියන්න බෑනි. ඊට ප පින්වත්නි ලබන සති ඇස් දෙක පේනැතු යයිද කියන්න බෑ. මෙ මිනිස්සුන්ගේ ජීවිතවල ගතවෙන ස්වභාවය පින්වත්න හරීම අවිනිශ්චිතයි. මිනිසුන්ගේ ජීවිත ගතවෙන්නේ කොහොමද කියලා. ඟට මො ඉරණමක් මනුස්්‍යයාගේ ජීවිතයට අත්වේද කියලා කාටවත් කියන්න පුළුවන්කමක් නෑබන් ගත්න්නේ. එනිසා මේ අවිනිශ්චිතවෙච්ච මනුස්ස ජීවිතය තුළ අපි මේ බනාහනකොට දන්දෙනකොට සිල්ලාරක්ෂා කරන එක තුළ පින්වත්න හිතන්න ටෝන ඇත්තටම මම මේ සිදුකරන්නේ අවසාන පුුණ්්‍ය කර්මය. එනිසා ම මේක හොඳට සිද්ධ කරගන්න ඕන. උපරිමේටම මම මේ පින්කම සිදුකරගන්නවා කියන සංඥාවෙන්ම තමන් මේ බණපද අහන්නට ඕන්න. එනම් පින්වර්ණි ධර්මය තියන වටිනාකම අඳුනගත්ත ශ්‍රද්ධාවන්ත උදවිය ඒ කාන්තයෙන්ම මේ උතුම්ම ධර්මය නැමැති නෞකාවට නැගලා. සංසාරය නැමැති මහා භයානක සාගරෙන් සදහටම අතමි දෙනවා. එනිසා පින්වත්න? ගෙවෙන්නේ උතුම් වූ වෙසක් මාසය මෙ වෙසක් මාසය මුළුල්ලේම පින්වත්නී අපට මේ බණපද හරි වැදගත් මොකද මෙ වෙසක් මාසය කියල කියන්නේ තතාගත බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය සහ බුද්ධත්වය මහා පරිනිර්වාණය සිද්ධ වෙච්ච සම්බුදු තෙමගුල සමරණ කාලය තමයි මේ වෙසක් මාසය කියල කියන්න එනිසා පින්වත්න ජීවිතය අවබෝධයෙන් ගත කරන්න වගේම තමයි කුසල් දහම් සම්පාදනය කරගන්න මේ කාලවකවානු ඔබ උපයෝගී කරගන්න ඔබ ජීවිතයට ති ඒනිසා තමයි පංවත්න මේ බණපද පංවත් ඔබගේ දෙසවන්වලට අපි දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ අපට වදාළ යමක්ද ඒ දය ඒ ලෙස්සම පිංවත් ඔබට අපි දේශනා කරනවා ඔබේ ජීවිතය ආලෝකයට පත්වෙෙන්න්න ඔබේ ජීවිතය බැබලෙන්න්න මේ බණපදයේ කාන්තෙෙන්ම හේතුබූධ වෙනවා. එනිසා පින්වත්න්නේ අහන කියන බණපදයක් පදයක් ගානේ ඔබ දෙසවංවලින් අරගන සෝතවිඤ්ඥාණින් මනාකොට ග්‍රහණය කරගෙන. මම මේ අසන අවසාන බනපදයයි. ඒනිසා මම මේ බණපදය අහලා සදහටම, සදහටම මේ සසර දුකින් අතමි දෙනවා කියලා ඔබ ධර්මස්ශ්‍රවනය කළයුතුයි. පින්වත් නීතිං මේ කාලවක්කවානුව තුළ මිනිස්සුන්ට විශාල වශයෙන් ජීවත් වෙන්න බැරි ආර්ථික අපහසතා ඇවිත් තිබෙනවා. අපි දන්නවා ලෞකික වශයෙන් අපේ ජීවිත අපි ගෙවන්නේ ගොඩා අමාරු කාලයක් පිට මේ ගෙවන්නේ. ඉතින් පින්වත් ඔබ හොඳට දන්නවා මේ ආර්ථික අපපාසතාවේ කොච්චරද කියලා කියනවනම්. මිනිස්සුන්ට කන්නාඳන්න නෑ. සල්ලි කොච්චර තිබත් ගන්න බඩුවක් මුට්ටුවක් නෑ මත් එක්ක මගේ හිතවත් දායක මහත්මේ කියන ස්වාමින් වහන්ස අපිට කඩපිලට ගියාට පස්සේ කොච්චර සල්ලි තිබ්බත් ගන්න බඩුබාහිරාදිය නැත්තං ඒ සල්ලි වලෙන් ඇති ප්‍රයෝජනය මොකක්. බලන්න පංවත්නී මෙතන තියෙන ධර්ම කාරණාවරගෙන බලන්න. පංවත්නී අපිට මොන තරම් මුදල් තිබුණත්න් අවශ්‍ය වෙලාවට අවශ්‍යදය ගන්න බැරිනම් වැඩක් නෑනනි. සල්ලිවලට පුළුවන්කමක් නෑ ආදරේ ගන්න. සල්ලිවලට පුළුවන්කමක් නෑ පින්වත්න නින්ද ගන්න. නින්ද කිය නිදාගන්න සල්ලිවලට පුළුවන්කමක් නෑ. ඊළඟට පින්වත් සල්ලිවලට පුළුවන්කමක් නෑ සතුට ගන්න. සල්ලිවලට පුළුවන්කමක් නෑ නිරෝගීකම ගන්න. සල්ලිවලට පුළුවන්වෙේ පින්වත්න අර රෙන්ට එකට ගන්න වගේ ගෑනුළමෙක් පිරිමිළමයේ ගන්න පුළුවන්ගේ. හැවැයි පින්වත්නි ආදරේ ගන්න බෑ. සෙනෙහස ගන්න බෑ. දරුවෙක්ව හදාගන්න ලුවන් ඒ සල්ලිවලට දරු සෙනෙ හස ගන්න බෑ. අම්ම තාත්තා කියල හිතාගන්න කෙනෙක් හදාගන්න පුළුවන් ඒ සල්ලිවලට මව සෙනෙ හස පිය සෙනෙ හස ගන්න බෑ. ඊළඟට පින්වත්නී ගයත් දොරක් හදාගන්න පුළුවන්ඒ සල්ලිවලට නිදහස කියන එක ගන්න බෑ ඒ ගේ දොර ඇතුළේ. හරිද සල්ලිවලට ගන්න පුළුවන් වයි. ඊළඟට පින්වත්නී ගයත් දොරක් හදාගන ඒ ඇතුළේ ලස්සන සුව පහස්සු කාමරයක් ගහගෙන. ඇදත් දාගෙන ඇඳට වැටන්න පුළුවන් හැබ නින්ද කියන එක ගන්න බෑ ංඟර මුල්ලින්කිව නිදා ගන්න බෑ. මොකද සල්ලිවලට නින්ද කියන එක ගන්නවාරු මිනිස්සු බලන්න දනවත් මිනිස්සු කොච්චර ගෙල්ල ඉන්නවද. සල්ලි තියනවා. හැබැයි පින්වත්න කොච්චර සල්ලිති බත් ධනේති බත් නින්ද යන්නන්නේ. සමාරුන්ට එහෙම වෙනවා රෑට ඉින්ද යන්නෑ පින්වත්ම. සල්ලි මතක් වෙදි නෙවෙයි. තමන් සන්තකේ තියන වස්තුව සොරු ගනීද. ඉට පස්සේ මන් සන්තකය තියෙන වස්තුව අද මැරුුණොත්ත එහෙම කවුරු සන්තක වෙයිද ඔන්න හොම හිතෙනවා පින්ගන්නේ. එනිසා නින්ද කියන එක ලබාගන්න හරි අමාරු එතකොට බලන්න මේ තමන් සන්තකයේ ධනය කොච්චර කොපමන තිබනත් නිදාගන්න පුළුවන්කමක් නෑ නි දෙයන්නේ නෑ. ඊළඟට පින්වත්න තමන්ට සතුට කියන එක ගන්න පුළුවන්කමක් නෑ නිදහස කියන එක ගන්න පුළුවන්කමක් නෑ. ආදරය රැකවරණය කියන එක ගන්න පුළුවන්කමක් නෑ. එතකට පින්වත්නි බලන්න මේ හැම්ම දෙයක්ම අරගෙන බැලුවට පස්සේ අපට සල්ලිවලින් කරන්න දෙයක් නෑත්තටම. සල්ලිව මිනිස්සුන්ට කියන්න තිහෙන්නේ දැන් අපි ඕෝක කලින්ම කිව්වා දැන් ඔබේ ඇත කොළ ගොන්නක් තිබ්බට ඔය කොල ටිකේ මොකක්ද තියෙන වටිනාකම කියල හිතන්නකු. අපි බැලුවොත් පින්වාන්නේ හැම තනම තියෙන රුපියල් පන්දාය කොල. හැමෝම දෙන්න පන්දදාය කොලවලින් තමයි ගන දෙනු කරන්නේ. කො ැන් සල්ලි අච්චු හලා අච්චු හල අච්චු හලා ලංකාවේ මුදල් ඒකකය සම්පූර්ණම උද්ධමනයාති සම්පූර්ණය වැඩි වෙලාතියනවා බාල්ද වෙලා තියෙනවා රුපියල කියන ඒකකය. ඉතින් දැ මේක ලෞකික වශයෙන් ඔබට කියන්න ගියහෝතින් මම ආර්ථික විද්‍යාචඥයක් බවට පත්ව වෙනවා ධර්මදේශකයෙක් නෙවෙයි වෙනවා. එනිසා පින්වත්නී ඒ පැත්තෙන් වුණත් අපට කියන්න පුළුවන් පහදල දෙන්න පුළුවන් හරිදේමකක්ද කියන එක ඔය මුදල් අච්චුගහනයක නෙවෙයි ඒ කරන මෝඩ තකතීරු වැඩේ අතර කරලා මිනිස්සුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරවන්න උත්සාහ කරන්න ඕනේ කියන එක තමයි පාලකයන්ට අපි සිහිපත් කරන්නේ. ඉතින් පින්වත්න දැන් අද මිනිස්සුන්ට මුදල කියන එක පින්වත්න්නේ මිනිස්සු ලක්ෂ ගණම් හම්බු කරනවා. මිනිස්සු කෝටි ගනා හම්බු කරනවා. හැබැයි හම්බු කරාට රුපියල්වලින් බැලුවට පස්ස පින්වත්න ඒ වගේ අගයක් නෑ. මහට රුපියල් ලක්ෂ ානක් අතේ තියාග එලියට බැස්සොත්වේම ගන්න දෙයක් නෑ. තියන දේවල් පුදුම තරම් ිල ඉහලයි. අපි බැලුවත් පින් වන්නේ සිමින්තිකොට්ටේ බැලුවා අපි මීට මාස හතරකට පහකට කලින්. රුපියල් හත්තට සීයයි. හැබැයි පින්වත් දැන් ඒක කද. දැන් සිමින්තිකොට්ට පින්වත්න රුපියල් දෙදස් පන්සීයයි තුන්දාහයි. බලන්න එතකොට මනුස්සේක්ට සාමාන්‍ය දුප්පත් මිනිහෙකින්. ගියත් දුරක් හදාගන්න කොහොමද. බරට වේලක් කන්නේෙ කොහොමද මානුෂ්‍යය මට්ටමින් හිතන්න ඕන පින්වත්න්නේ. අපි හැමෝම මිනිස්සු කියල හිතන්න ඕනි. ධනය ගොඩගාගන ඉඳලා රැකගන ඉඳල අවසානයේ මැරිලගිහිල්ලා කොයිලව යන්නේ මරණින් පස්සේ. පින් පව් එනවා අපි පසු පස්සේ. ඒ කාන්තේම මිය ගිහිල්ල පින්වත්න්නේ. දුගතිය ඉප දෙෙන්නේ. ඔය ලෝබකමින් තෘෂ්ණාවෙන් ධනය ගොඩගහගෙන? ජීවත්වෙන මිනිස් අවසානය දුගතිය ඉපදිලා මහාවේදනාවක් විඳිමින් දරුණු ගති ඇති විනිපාතය අප්‍රමාණ දුක්කස් කන්ඳයක් වින්දනය කරනවා. එනිසා තමයි අපි කියන්න පින්වත්න මෙ සසර දුකින් අතමි දෙන්න ඔබ දන් දෙන්න පුළුවන් තරම්. ආත්මාර්ථකාමී වෙන්න එපා. මානුෂයේ මට්ටමින් මිනිස්සු හැමෝම ගැන හිතන්න. තමන්ගේ ගොඩ වැඩි කරගන්නවා වෙනුවට අනිත්තායට පින්වන්නේ උදව් කරන්න උපකාරන්න. එ ගො දැන් අපට මේ තියන ආර්ථික අහේනියෙන් ගොඩ එන්න පුළුවන්.මනුස්සෙක්ට අපි මේ කියල දෙන්නේ වර්තමාන ලෝකේ තුළ දැඩිව බලපාල තිබෙන මේ උග්‍ර ආර්ථික අපාහසුතාවයන් මගහරවාගෙන ධර්මානුකූලව ශාන්තභාවයෙන් යුක්තව සංවරකමින් යුක්තව තමන්ගි ජීවිතය ගත කරන්න ඕනි කොහොමද. මේ ලංකාව මිනිස් සු පින් වන්නේ බොහොමයක් දෙන්න ඕක දන්නේ. ති හැමෝ ද්ෝෂණය කරනවා හැමෝම බැන ගන්නවා තෙල් පපෝලිංගවල ගෑස් පෝලිංවල හමරා ගන්නවා. තින් එහෙම බැලුවට පස්සෙ පින්වත් මිනිස්සුන්ගේ ඉවසීම කරුණාව, දයාව අවිහිංසාාව මේ සියල්ලම නැතිවෙලා ගිහින් තියෙනවා මිනිස්සුන්ට. එතකොට මේ මේ ඔක්කොම ඇතිවුණේ මොකක් නිසාද. මේ ආර්ථික අපහසුතාවේ නිසා. එතකොට පින්වත්න අපි හිතන්න ඕනෙ පුළුවන් තරම් මේ අවස්ථාවේදී මිනිස්සුන්ට කරුණාව දක්වන්න. දයාව දක්වන්න අවිහිංසාව දක්වන්න. මංවගේමයි මේ මනුස්සයක්. මංවගේමයි මේ මිනිහත්හි. මංවගේමයි මේ මනුස්සයාගේ ජීවිතය කියල හිතන්න ඕන. මොකද පින්වත්න අපට කෙනෙකුට ගහන්න හිතිච්ච ගමන්. අපි හිතන්න ඕන සබබේ තසන්ති දණ්ඩස්ස. සියලු සත්‍යයෝ දඩුවමට බයයි. හිරිහැර කරනවට බයයි. අපි අපි කවුරුත් පෙළෙනට අපි කැති නෑ ගහනට අපි කැමති නෑ. එනිසා පින්වත්නී. අපේ අපි කැමති නෑ හිරිහැර විඳින්න. ඊළඟට පින්වත්න සබ්‍යේ භායන්ති මච්චුුණෝ කෙනෙක්ක මරන්න හිතුනො තිංහෙම සතෙක්වුණත්කමන්න සතෙක් මරන්න හිතවතින් අපි හිතන්න්න ඕන අපි මැරෙන්න කැමති නෑ වගේ. අපි මරණයට බයයි වගේ කවරුුවරි අපේ බෙල්ල කපනවානං ඇවිල්ලා. ඒ වගේ පින්වත්න අපි බයයි වගේ ඒකාන්තයෙන්ම සියලු සත්‍යයෝ මැරන්න බයයි. අපේ එ හිතන් ඕන. එතකොු මේ වර්තමානය මිනිස්සු ඇවිස්සිලා ගතකරන මේ ජවිත. සමාරුන්ට ආර්ථක අහේනිය, සමාරුන්ට පින්වන්නේ මානසිකාහේනිය. සමාරුන්ට විවිධ බලපෑන්. විවිධාකාර වූ ජීවිතවලපින්වත් විධාකාර වූ දේවල්වලින් මිනිස්සු පෙළිපෙලි කටයුතු කරනවා. ඉතිං එහම බැලුවට පස්සේ අපට හිතනවා අපි ගතකරන මේ පැවිදි ජීවිතය මොනතරන්නම් සුන්දරද. ඇ කිසි ප්‍රශ්නයක් නෑ. පින්වත්න අපට ආර්ථික අපසුතාවන් කියනවා එකක් කත්නේ කෙනෙක් කියන්න පුළුවන් ඒක තමයි ඔය කියන්නේ අපට අපට උපදෙස් දෙන්න පුළුවන් ඒ ගොල්ලන්ට මුකුත් අහෙනික් නෑන කියලා. පින්වත්නි අහේනිය තියෙන්නේ මොකක් ඇතුළෙද මේ ලෝකය ඇතුළෙද ලෝකයේ කියන්න මොකක් ඇතුළ තියනෙ ගත්ද හිතට පින්වත්නි ලෝකේ කියල කියන්නේ ඔය අහේනිිය තියෙන්නේ හිත ඇතුළෙ. හිත සංවර කරගත් කල්හි කිසිදු අහේනියක් නැත. ප හිතංඟවරුුවට පස්සේ පංන්න මොන මොනාවත් ඕන නෑ. සමාරයුට පින්වටනිි අපි ඔය ලොකු මහා ලොකුයි කියලා හිතංගින්න දේවල්. සමාර්දේවල් තියන පින්වත්ි අපි හිතංගින්න අපි අල්ලං ඉන්නේ. ඕනේ ම පතාක ප්‍රකාර මහා අපි වචනවලින් කිෙනනම් පින්වත් මහා බලගතු දේවල් කියලා. සමහරු අතේ මුදු මැනික් මාල පලඳගෙන. ඒෝලි ජප කරලා යන්ත්‍ර මන්ත්‍ර අරව ගුරුකං කරලා දාගෙන ඉන්නවා. මහා බලවත් කියල හිතනවා මහා බලයක් මේ වගේ මට අපට ලැබෙනවා. ඉළඟට පින්වත්න සමහරු හිතන් ඉන්නවා ධන යාතින් වත්කම් වැඩිකරගෙන දවසින් දවස දියුණු වෙලා කොහෝමාරි තමන්ගේ ආර්ථිකය නඩත්තු කරගන්න. ඉතිං අවසානයේ ඒගොල්ලන්ට හිතෙනවා මේවා මහා බොරුවක් මහ මුලාවක් කියලා සමහරුන්ට හිතෙන් නැතු ඇ. ඩත් දෙනෙක්ට එෙම ඉතනවා අප පින්වාි ඒකන දැන් පිට රට විදෙස් ගත ස්වාමීන් වහන්සේලා ලංකාවට ඇවිල්ලා ඔය අපි නිතරම කියන්නවාගේ ලක්දල කැලේ ආරන්න සේනාසනවල භාවනා කරන ඩෙන්න් මාකයඉට පස්සි පින්වාන්නේ ඔස්ට්‍රියාව ඉට පස්සේ ඔය ලොකු යුරෝප් කන්ට්‍රිස්වල රටවල්වල ඒ මිනිස්සු ඇවිල්ලා අපේ ලංකාය භාවනා කරනවා එන් දැන් එහෙම බැලුවට පසි පින්වාන්නේ අපි මොන තත්තක දීන්න අපේ රට මිනිස්ස. ේරට මිස්විනි නිර්රම තෘෂ්ණාවෙන් ඉන්නේ. ගොඩක් මිනිස් ගොඩ වැඩි කරගන්න බලන්නේ. එතකොට අපේ රටත් එක අ කම්පයා කල්ල බලදදි සංසන්ධනය කරල බලද්දී ගොඩාත් දෙෙනෙක් පින්වත් නහිතන්නේ අපිට ආර්ථිකය තමයි දියුණු වෙන්න ඕේ. පින්වත්න ආර්ථිකය අතින් මිනිස්සු දියුණෝනයි කියලා ආධ්‍යාත්මික මනුෂ්‍ය ප්‍රජාවක් නැත්තා. මොකක් ්‍රේද කියල පොඩ හිතන්න කොබම. ර්ථිකතේ මනිස්සුන දුණු වෙන්න පුළුවන්. ලෝකයිඉතින් ඔය දියුණු ටල් යන ර්ථිකත හැබැයි. වැරදිකාම සේවනය. ඊළඟට පින්වත්න බොරු කීම, පරුස වචන කීම. මනුෂ්‍ය හිංසනය. ඔය හැම්ම දෙයක් අතිම පින්වත්න්නේී රටවල් වැඩි. ඒ රටවල්ල තියෙන දේවල් අපි දකින්නේ ඔක්කොම මීඩියාවලන්නේ. මීඩියාවලින් දැක්කට පින්වන්නේ අපි ලෝකයේ බොහෝ දියුණු ැයි සම්මතකර ගත්තු රටවල්. ඒ පින්වන්නේ දියුණු නෑ ඇත්තට බල්ලකොට. අධ්‍යාත්මී අතිෙන් දියුණු නෑ. අපේ මිනිසු සුර සැප ොයාගන යනවා. රටකින් රටකට. සුර සැප හොයාගෙන ගිහිල්ලා අන්තිමට පින්වත්න්නේි හිතනවලු අයයෝ සැප හොයන්න කිය ලැවිල්ල මහා විදින වේදනවා. ඇත්තන කතාව පින්වන්නේ පැය විසිහතරම ජොබ්බේ එක. ආයි බණපදයක් අහන්න වෙලාවක් නෑ, සමහරම්මලා මට කතා කරනකොට කියන ස්වාමිාන්ස බනාහන් නැත්තරම වෙලාවක් නෑ. අපි මේ උයන පියහෙන ගමන් හෑන් ්‍රියක කනේ ගහගෙන බනාහන්නමි උයන පියෙන ගමන් අපේ මේ හැන්ෆ්‍රියක කන්දකට ගහගෙන ෆෝන් එක YouTubeුට බේදාගෙන බනාහනාලු. තින් පින්වන්නේ බලන්න මොන්නත් තරන්නම් ශ්‍රද්ධාවක් කීතේ තියන්න ඕනද ඒ විදිහට කරන්න ති ඒනිසා තමයි පින්වත් පි පින්වත් ඔබට කියන්නේ කොහෝමහනි. මේ අවස්ථාව මගෑර ගන්ට එපා ඇ දුල බනුස ජීවිතය අපි ලැබුයි බොහොම කලාතුරින්. ති පිින් අන්නේ මේක මගෑර ගත්තුතින් ආයි කවදාකවත් මනුස්ස ජීවිතයක් කියන එක ලබන්ට පුළුවන්කමක් නෑ පුළුවන්කමක් ලැබෙනනෑ. එනිසා ලෝකයතු ලෝබ හිතන වනම්. ඔබේ විඤ්ඥානය තුළ මවාගත්ත ලෝකය තු ලෝබ හිතන වනං මෙන්න මේකයි ජීවිතය මෙන්න මෙහෙමයි අපි න්නෝඩ මෙන්න මේකයි අපේ පැවැත්ම කියලා හිතනවනම්. පින්වත් ඔබ වැටිල ඉන්න මහලොකු මුලාාවක. ඔබ හිතන් ඕන පැවැත්ම කියලා කියන්නේ. ඒකනාමකින් සබ්බේ සත්තා ආහාරක්්ටි ිකා පැවැත්වොමොකක්ද ආහාරය තමයි සියලු සත්වයන්ට අවශ්‍ය වෙන්නේ. එතකොට පින්වත්න්නේ රටක පාලකයේ හිතනවනං මගේ රටේ ජනීජනයා සොයංපෝෂිතව ජීවත්විය යුතුයි කියල හිතනවනං ඔහු ආහාරපාන සුලභ කොට මිනිස්සුන්ට ලබාදිය යුතුයි. දුටෙමමු රජතුමා පින්වත්න්නේ යුද්ධ කරනකොට තමන්ගේි මල්ලි සද්ධාතිස්ව කුමාරයාව යැව්වා ලක්දිව බින්තැන්න පත්තුවට එමනත්තම් අපි කියන්න පින්වත්ණ අදව අම්පාර ත්‍රිකුණාමලය ඊළඟට එතනින් පල්යා කොටස අපේ පැත්ත දැ මගේගම පිහිටියේ අම්පාර මහාවය උනුවතුර බුබුල ග්‍රාමය. එතකොට පින්වාර්ි දැන් ඒ පැත්ත තමයි සද්ධ ස්සකුමාරයාගේ සම්පූර්ණ රජධානය බින් තැද. එතකොට ඒ රුහුණු රටේම කෑල්ලත් තමයි බින් තැන කියලා කියන්නේ. ඒ පැත්තේ වගා කලා. සද්ධා තිස්සකුමරයා ඇතුළු සේනාවගිල්ල වගා කලා මිනිස්සුන්ට කන්න දෙන්න. කන්න දෙන්න වගාකරපුය පින්වත්නී එහෙම සද්දාා තිස්ස කුමාරයා වෙහෙර වි හාරස්ථාන කරවලා අදටත් ගල්කුළු ආර්‍ය සේනාස්සන නිර්මාණය වෙලා තියෙනවා පුරාවිද්‍යා භූ මිතියනෝ ගොඩා බුද්ධංගල හෙනන්නේගල ඊළඟට පින්වත්ි වෙහරේ ගල වගේ ආරන්න සේනාසන අදරත්තියනවා සදධ තිස්ස කුමාරයා විසින් කරවපු ඒ මනරම් හර විහාරස්ථාන. එතකොට පින්වත්න මිනිස්සුන්ට යුද්ධ කරන කොට මොග කරන්න කන්නේ පැයි. මිනිස්සු ජීවත්වෙලා ඉන්න යුද්ධය කරන්නත් ඊට පස්සේ උද්ගෝෂණ කරන්නත් තෙල් පෝලිංවල ඉන්නත් අර පපෝලිංවල මේ පපෝලිංවල රස්තියාදුවෙන්නත්. මිනිසු ජීවත්යන්න ඕනිස්සල්ලා. මිනිස්සුන්ගේ ජීවත්වීමට මොකද්ද ප්‍රධානම බලපෑම ආරය. ප්‍රධානම බලපෑම හාරය. එනිසා පින්වත්නී. මිස්තුුට ලිින්ම කන්න බොන්න දෙන්න ඕන. එනිසා තමයි දුටගේෙම රජතුමා සද්ධත් ඉස්සකුමාරයාාව ඇව්වේ බින්තැන්නට ඇව්වේ. ගිහිල් ඔබ වගා කරන්නෙකුව මිනිස්තුන්ට අවශ්‍ය කරන සහල් ට පස්සේ මුංඇට ඒ වගේ දේවල් වගා කරලා මිනිස්සුන්ට කන්න දෙන්න. පින්වත්නි හැම්ම දෙයක් මෝග වගා කරලා තිබෙනවා පලබෝග. අදතත්න් කාල මොකක්හරි බීජයක් වීසි කලත් අනිභාරයම පංවත්නි ඒ පැළවෙලා පලගෙන දෙනවා පිට. ඒ වගේ දැන් ශස්්‍රහික පොළවක අපි මේේ ඉන්නේ. එතකොට මම නං කියන්න ඒකයි මුලින්ම රජ කෙනෙක් කළ යුත්තේ මිනිස්සුන්ට වගා කරවන්න පුරුදු කරන එක. මිනිස්සුන්ට වවාගෙන කන්න මිනිස්සුන්ගේ ආහාරය තමන් විසින් පිළියල කරගන්න පුරුදු කරවන එක තමයි රජ කෙනෙක් විසි මුලින්ම කළ යුත්ත. එතකොට මිනිස්සු කරන්නේ පවන්න පුරුදු වෙනවා. ඊළඟට පින්වත්න පලබෝග හිටවන්න පුරුදු වෙනවා. එතනින් පස්සෙ පින්වන්නේ. අවශ්‍ය වෙන්නෑ මන්නන් කියන්නේ. මොකද අනික් දේවල් සියල්ලම ලැබෙනවා මිනිස්සුන්ට ආහාර ලැබනනා. මනිස්සු ආර ඔයාගෙන යනවට රටවල්වලට නොකපු කෑම කණ්ඩ නොබීපුබීම බොන්න මිස්සු යනව රටවල් වලට. ගිහිල්ල ජීවිත එන් ජෝයි කරනවා කියනවා. චොයිස්සකට මේ දේවල් කරන්නේ කියන ඇතිඒක විදිහෙන්. මිනිස්සු කෑම බීම තමයි හොයන්නේ හැම පැත්ත බැලුවට පස්සේ. එනිසා දවසකට තුන්ගේලාක් කන අපිහි? හිතන් ඕනෙ පෝඩක් ොේ කළඳක් හරිතියෙනවානම්. මිනිස්සුන්ට මුලින්ම කන්න බොන්න ඉල්ලන්න මිනිස්සු. ඒනිසා අපිනං කන බත්පතහරි අපි ගන බත්තේලාරි පින්වන්න මිනිස්සුන්ට ආ ඔයා මේක කන්න මට අවශ්‍යනෑ මට බඩගින්න ඉවරයි කියලා අපි දෙනවා. ඉතිහෙම සිතුවිලි අපිගාව තියෙනවා. හැබැයි පිංවත්න අද මේ පාලකයන්ට සමහර දේශ පාලත්්‍යයන්ට හිතන්න, රම් මොයක් ලැබිලන හිතන් හිතෙන ඇති හැබැ අරාර නකහාපනවස්සයන තිත්්තිකාමේ සුවිජ්ජතී කියන්නේ මේ කහවනු වැස්සක් වැස්සත් මනුස්සයාගේ මේ අර ඇතිවීම ආසාාව තෘෂ්ණාව නැතිවෙන්න නැල්ලුනේ. ඒවගේ ඒගොලන්ට හිතනව ඇති මට මේ තියෙන සල්ලි මදි. දෙ මිනිස්සුන්ට කෑමගන්න කියලා කොච්චර ලෝක ආාරයෙන හද මිනිස්සුන්ට කන්න දෙන්න. රටේ මිනිස්සුන්ට කන්න දෙන්න. ඉතින් ඒ ආධරවලට මොකද දෙවෙන්නේ ඉතින් ඒවා ගැන තිංවත්න ඇත්තටම සැලකිය යුත්තුයි. හේතුව තමයි අද ගොඩක් මිනිස්සු බඩගින්නේ මිනිස්සුන්ට කන්න නෑ. ඉතින් එනිසා පින්වත්නී අපි හිතන්නට ඕන අපේ අහිසක දදුපත් මිනිස්ු ගොඩාකින් ොදැ ඔ හදදා පිටිසර ගම්වලට අපි අද්දී. අපි දකිනව පින්වත්න්නේී ිනිස්සුගේ තියෙන දුපත්කම. අසරනකම නැති බැරිකම. ඒ මිනිස්සුන්ට ලැබෙන්නේ යමක් තියෙනවා නම් ඒක හොරකම් කරන කෙන. ඒ අන්තේම දරුණු ගති ඇති විනිපාතයේ දුගතියේ ඉපදෙනවා. ඊළ ගාත්ම භාවේ ගිනිගුලි කන්න වෙන්නේ. උපනුපන්න ආත්ම භවයක් භවයක් පාසා, කල්ප ගානක් කැනකං දුප්පත් වෙලා ඉප දෙන්න. කන්න නැතුව අඩු කුලවල පාංසු පිසාච්චයෝ වෙලා අස්සුරයෝ වෙලා පෙරේත ලෝකවල උත්පත්ති ලබන සිද්ධ වෙන්නේ. අන්තිමට පින්වැන්නේ කැහිෙම් සටුවත් නැව ජීවත එන්න වෙන්න. පෙරේතය ෝ. නිසා අමතකතියා ගන්න පින්වත්නිි මේව හැමදාම කියන්න බෑ මේ කාරණාවන් පින්වත්ව බට අපි හැමදාම පාදල දෙනවා. ආත්මාර්ථකාමී නං වෙන්න එපා! ආත්මාර්ථකාමී වෙලා හරියන් නෑමේ අවස්ථාවේද අපි හැමෝම. පරාර්ථකාමී වෙන්න ටෝන. අපේ ගොඩ වැඩිකර ගන්න හැදවයි කියලා දැම් බලන්න මේ පෞගිය කාලේ සබං කැටවල මිල වැඩිකර. එක්ක පාරම පින්වට්නිි සල්ලි යෙන මිනිස් සුක්කොම ගිහිල්ලා. අර සබං කැට. ගන්න ෆට් සිටිවල තියන සං දාලතියන අර රාක්ක තියෙන්නේ. ඒ රාකොක්කොම හිස්. සබංකට රාකොක්කොම හිස්. ඉතින් බලන්න කොපින් ව මෙහෙම තෘෂ්නාවක් එක්ෙනෙක් ඇවිල්ල එක්ෂ අතලිස් දාහක සබං අරංගයාලු. බලන්න ඉ කොහොමනං මිනිස්සු තෘෂ්ණාවක් හිත ඇද මිනිස්සුන්ගේ. මැරෙනකොට කොච්චර කලබලවේ දය මිනිස්ස. මැරැදියෝ මිනිසු මොනතරම් කලබලයක් ඇතිර ගීද. Um, <l Jean Rabbit bulun> <p thrive> ො තරංක් අලබග හැියක් ඇතිකර ගනීද. හිත කොච්චර වික්ෂිප් කර ගනීද. මේ තෙල්මිල හිලලාෑන යිකිව ඔක්කො පෝලිංව වල ගේල්ල පින්වාන්නේ තෙල්ගාගන්න. ඔය පුරවාගත්ත තෙල්ටි ඉවරෙන් ඇද වංහන්න. ඊළඟට ඔය ගත්ත සංටික ඔක්කොම ඉවරවෙෙන් ඇද කවද ඉදවසක ඉවර වෙනවා පින්වාන්නේ. ගොඩ වැඩි කරගන්නවා වෙනුවට හිංසක මිනිස්සු ගැන හිතන්න. මන් දැක්ක එක හොඳ මනුස්සේෙක් මුදලාලික ෙදදාලා තියනවා සබංකට එකක් කෘපියල් අනුව වයි? දෙක් ගත්තොත් තුෘුපියල් දෙසී හතලියයි. එතකොට ගන්න ෑන පින්ගන්න තුනක් ගත්තොත් දෙගුණ ඒක දෙගුණේ. හතරක් ගත්තොත් තවත් දෙගුණේ. ඕන් ඕන තරම් ගනිල්ලා හැබැයි දෙගුණ ගානගේවන්න වනේ මුදලාලිට. එතකොට පින් අන්න සල්ලිකාරෝයඇවිල්ල වැඩියෙන් ගොඩගහ ගන්නෑ. හැබැයි මුදලාලි මහත්්‍යයට පාඩුවේ. හැබැයි ඒයා මානුෂීය මට්ටමින් හිතවා අනෙක් දුප්පත් මිනිස්සුත් සබං කැටේ කටයි හරිගාන ගන්න ඕඩ. අරගනේ මිනිස්සුත් සුවසේ ඉන්න ඕන කියලෙහිතට. අපට එහම සිතුවිලි තියෙනවා. අපට තියෙනවා අපට තිබ්බට සමහර මානුෂීය මට්ටමෙන් හිතන් නැති මහා රාසමජ්ජාති මිනිස්සු ඉන්නව පින්වත්න්නේ ඒ මිනිස්සුනං අනේ මන්දන්න මොකට මනුස්්‍යයෝ වෙලා උපන්නද කියලා තිරිස සත්තු වෙන්න්න ගිහි මිනිස්සු වෙච්චායි මන්නන් කියන්නේ. ඇත්ත කතා වේග. තිරිසං ලෝකෝල් ඉප දෙන්න ගිහින් වැරදිලා යාන්තන් ගන්ධක් බවදයේදී මවකුසක් දැකලා ඔන්න මවගුසකට ඇවිල්ලා. ඉතින්. මවකුස හිප දෙලා මනුස්සේ කලා ඔන්න තිරිසංගති පෙන්නන්නේ. මනුස්ස තිරච්චාන ගති හැම පැත්ම බැලුවොත් එහෙමතම මනිස්සු පෙන්නුම් කරන්න. තින් ඒනිසා පින්වත් අපි කොතනකවත් අපේ සංසාර තිරිසංගති පෙන්න්නන්න හොඳ නෑ. අපි පුළුවන් තරම් බලා නඕන මනුෂී මට්ටමින් ජීවත් එන්න මිනිස්සු. මිනිස්සු කියන්නේ මනං උස්සතීති මනුස්සෝ. මනසින් උසස් කෙනා තමයි මනුස්සයා කියලා කියන්නේ. මනසියෙන් උසස් කෙනා මනුස්්‍යයාබාවට පත්වෙලා අද මේ විදිහට අකුසල් කරගන්න වනං ඊළඟාත්මභාවේ කොතනද ඉප දෙෙන්නේ අනිවාරයෙන්ම පින්වත්නී දුගතිය තමයි ඉපදෙන්නේ. අනිවාර්යම දුගතිය හිප දෙන්නේ. ඒනම් අපිහිතන්න ඕන මම මේ දුගතියට යන්න පෞවැඩ කරගන්න මට වැඩිය සුගතියකට යන්න මාවත හදාගෙන මම ඒකාන්තේෙන්ම සසරදුකින් අතමි දෙනවා මේ මේ ආර්ථිකා පහසුතාව නෙවෙේ පින්වත් න්‍යපට ාවේ. සස්සරේ කොච්චර ආර්ථිකා පහසුතාවයක් එ නැත් අපිට. අඩු කුලවල ඉපදිලා කට නැතුව බොන්ට නැතුව අඳන්න පලදිට නැතුව අපි කොච්චරණන් සසර අසරනවේ නැත්්ද. සුනීත හිටිය කොමද කසල ශෝකි කුණුකානුවස් කරන ගමන් හිටියේ. අද අපට සුව පහසුවේ ගේ ඇතුළටත් බාට දෙක දාගෙන යන්නේ. ඇ ඇඳ නිදාාගන්න සෙරප්පු දෙක දාග නැදට සෙරපපු දෙක් වෙනම තියෙන. ඔස්රුවමට සර් දෙක් වෙනම තියර. පින්වත්න්නේ කන්න නැතුව බොන්න නැතුව සසර අසරන වේ චාපි තව මොනවදමේ ඉල්ලන්න මංගන්නේ ොනවද මේ වැඩකරගන්න හදන්නේ මංගහන්න මිනිස්සු. තින් එනිසා පින්ත්න මේ ඇත්තනම දැක්ට පස්සේ හරි කලා කිරෙනවා. මොකද මේ සමාජයේ දි අපපි හොඳට හැගහගන බලාගන්නේ. හැමෝම මංගිතරක්නේ හැමෝම පින් වන්නේ. එකොට මිනිස්සු හැසිර නදම බැලවට පස්සේ මැරෙන් නෑවගේ මිනිස්සු පින්වන්නේ. මැරෙන්නෑවගේ හැසිරෙන්නේ. එතකොට කවදහරි දවසක මරණමංචකය එළමිච්චකමං අනේ මගේ සල්ලි. ඇ අනේ මගේ ධනය මගේ වස්තු දේපල අප රාධෙ මට මෙව්වා දාල යන්න වෙනව නේද කියලා හිතන කොට පින්වත්න එතනම දුගතිය ප්‍රසන්දය ලබලේවල. ඇයි. මැරිච්චකමන් දුගතියේ යථපතන් නික්කිිත් ඔොයව නිරයි. නිරේතම ඉප දෙන්නේ. තින් ඒනිසා නිරට යන්න පෞකනං රැස් කරගන්න නැතුව? ආත්මාර්ථකාමී නොවී අඩුමගානි මේ කාලවකවානුව තුළවත්. මිනිස්සුන්ට කන්න නැතිකාලෙක අඳන්න පලදිින් ඇදුමක් පැළඳමක් ගන්න නැතිකාලෙක සල්ලි කොච්චර තිබ්බත් ජීවත්වෙන්න ක්‍රමයක් නැතිකාලෙක ඔබ අනිෙක් අයට උදව් කරන්න උපකාර කරන්න දැනගන්න පින්වත්න්නේ. අන්න එහෙම කලෝතින් තමයි දැන් අද මේ වර්තමානයේ තිබෙන තත්ත්වය මගහැරවාගෙන අපිට සතුටින් හැමෝටම ජීවත්වෙන්න්න පුළුවන් කාලයක් උදාවෙන්. සතුට කියන්නේ පින්වත්න උුතුම්ම ධනය.ඒනිසා මේ ධනය තමයි අපි හැමෝටම තියෙන් ූ නැත්තන් ඔයි කොල කාසි නෙවෙයි. ඒවා බොහෝකාලයක් අතේ රැඳෙන් නැතිවෙන්න පුළුවන්. අදතිබ්බොත් හැට නැතිවෙන්න පුළුවන්. හැබැයි පින්වත්න සතුට කියන උතුම්ම ධනය සදා කල්හිම පවතින දෙයක්. එනිසා අනික් හැම දෙනාගේම මුණට සිනහවක්ගේන්න සතුටක්ගේන්න සැනසුමක්ගේන්න. පවත් ඔබා අපි හැඳනාටම පුළුවන් හැකියාවතියනවා. අපි ඒක කරන්නට ඕන පින්වත්නි. ඉතිං දැන් අද මේ වර්තමානයේ මේ ඇතිවෙලා තිබෙන තත්ත්වයක්ත් එක්ක මිනිස් සුහිතනවා අනාගතේ මුොකෙම් මොකක් වෙයිද දන්න. අපට මොනවගේ ඉරණමක් අත්වේද දන්න නෑ කියලා හිතනවා. පිංවත්න අපි කරපු කුසලා කුසල කර්මයන් වලින් තමයි අපේ මේ ජීවිතය ගත වෙන්නේ. ඒක කාටවත් කියන්න පුළුවන්කමක් නෑ ඉදිරිය ගැන ඉදිරියේදවාට මෙහෙම වෙයි මෙන්න මේ වගේ දෙයක් වෙයි. අරහෙම වෙයි කියලා කාටක්වත් කියන්න පුළුවන්කමක් නෑ. එසා පින්වත්න අපි අතීතංනාාවනු සෝචන්ති, අතීතයට ශෝක නොකර අඩා නොවැලපි නප්පජප්පන්ති නාගතං, අනාගතයට බයනැතිව මුහුණ දෙන්නට ඕන. අන්න එක තමයි බුදුරජාණන්සේ වදාළි. මේ අනාගතයේ ගැන හිතලා බයවෙලා කටයුතු කරන්න ගියෝතින්. හවදාකවත් පින්වත්න ලෞකික වශයෙන් දියුණුවකුත්. ආධ්‍යාත්මික වශයෙන් දියුණුවකුත් නෑ. එනිසා අපි ලෞකික වශයෙන් දියුණු වෙන්න උත්සා කරනවා නම් අනාගතය ගැන ඉදලා බයිවෙන්න අවශ්‍ය නෑ. අපි කරේ යම් පිනදද ඒ පින අපට ඉදිරියේදී විපාක දෙයි කුසල් විපාකයක් ලබල දෙයි. අපි කළේ පවක්ද ඒ පවාපට ඉදිරියේ දදි විපාක දෙයි අකුසල විපාකයක් ඇටියට. එනිසා ඒක ගැන නිතර හිතන්න. මන තර තන දෙයක් මයි පින් පවු පිළිබඳව පෞුකලෝතින් පින්වත්නි අනිවාරෙන් කාල විපත්තියකට හරි යහුවෙලා ඒ ගෙවන්න සිද්ධ වෙනවා. එක බොරුවක් නෙ වෙදැන් කාල විපත් කියල කියන්නේ කොච්චර කාල විපත්තියනවද. යුද්ධයක් කාව කාල විපත්තියක්. ඉට බස්ස පින්වත්න්නේ ස්ොභාවික විපත්තාව. බලන්න ස්ොභා විපත් සුනාමිය ආවා නායයෑම් ආවා කොරෝන වසංගතාවයි කාලවිපත්ති. එතකොට පින්වත්න ඔය එක එක කාල විපත්ති නිසා මිනිස්සු කොච්චර මියග අද. මිනිස්ු කොච්චර ජීවිතවලින් වන්දි ගේෙව් අද යුද්ධෙ නිසා මනිස්සු කොච්චර මරුුණද හමුදාවේ විරෝධා රණවිරුවන් කොච්චර දිවිපිදුුවද. ඒවගේ පින්වත්න මේ මොකකටාරි අහු වෙලා පෞුකල්ල තිබ්බොත්න් අපේ ජීවිතය අවසාන් වෙනවා. පෞවුගෙවන්න වෙනවා. කාල විපත්තියකින් හරි අපට ඒ පෞුගෙවන්න වෙනවා. එෙනිසා පින්වත්නී. පවකරන්න නැතුව මේ අවස්ථායි ජීවත්යෙන්න්නට ඕේ. අඩුමගානෙ පවක් ගෙවන ගමන් අලුතෙෙන් පවු රැස් කරන්නේ නැතුව ඒ පව ගෙවලදාන්න උත්සාහ කරනවා මිසක් දැන් අද මිනිසු මකද ගරන්නේ. පව ගෙවන ගමන් අලුතෙන් පවු රැස් කර ගන්නවා. තමන් දුප්පත් වෙලා උපන්නනම් මිනිස්සුන්ට කපටි වංචාකං කල්ලා පෝසත් එෙන් හදරනවා. තින් වැඩක් නෑණි බින්වත්න්නේ. මොකද්ධරක ස සසර ගමන එක තියන තේරුම ොකද ප්‍රපඵලේ මොක්ද. ඒ නම් පින්වත්නි මේ සංසාර ගමන තුළ අපි හැම දෙනාම හිතන්නට ඕන අපි මේ සසරි දුප්පත්ව ඉපදනානං ඒ පෙරදන්නෝදීපු නිසා. හෙරිසා අපි දන්දිය යුතුයි. අපි මේ සංසාර ගමන තුළ ශනසම්පත්්‍යය යම් කිසි අඩුවක් ලැබුවනං. ඇසහෝ කණහෝ දිවහෝ නාසේහෝ ශරීර ඉන්ද්‍රියන්නෝ මේ පංච ඉද්‍රියන් වලි මොකක්හරි අඩුවකින් විපදුනානං. ඒ පෙරසසර ගමනේ ශරීරය හරියට නොවැඩුව නිසා. එකන චරිියරය උපෝගී කරගන පින්දහම් නොකරපු නිසා. ඔබේ අදකතියෙන්නේ දන් දෙන්න. ඔබේ කකුල් දෙකතියෙන්න්නේ ඇවිදගෙන ගිහින් පින්දහම් කරගන්න. ඔබේ ඇස් දෙකතියෙන්නේ බණපොත් පත් බල නොබේ කන්දකතියෙන්නේෙ බණහන්න. මේ අවලින් ඉතිං ලාමක කාම සම්පත් විඳවෙද හිටියොතුන් ඊළඟආත්ම භාවීතින් ඔය ටිකවත් නොලැබී අයි. එනිසා ශන සම්පත්තියේ පොඩිපොඩි අඩුපාඩුකන් තිබ්බයි කියලා එක හැපෙන් නෑ එක කානක් කැහෙනෑ. ඇ ශරීරය අංගවි කලයි එක එක කියලා මිනිස්සු හිතනවා මේකෙන් බේරෙන්න්න පුළුවන්ගේ කියලා. හැබැයි පින්වත්න ඔය විමුක්ති වචචනය කියාගෙන හිටියට අපි කියන්නේ එකට මොකක්දේ හරි වචන. විමුක්ති වචනෙත් කියනවා තව කියනව පින්වත්න ගැලවීමේ වචනය. ගැලවෙන්න ඔය වචන කිව්වට නිදහසට කාරණාව කියලා තවත් වචනයක් කියනවා. නිදහසට කාරණා කිව්වට. හරිය නෑ පිින්වන්නේ ඊළඟාත්මභාවේ අඩුම ගානේ අදදකත් නැතුව. ඇස් දෙකම නොපෙනි එක හැක් පවිතරන්නේ ඇස් දෙකම පේ නැතු යන. ඒම උනත් එෙම මොකද වෙන්නේ. දි ඒ නිසා හිතන්න පින්වත්න මේ පොඩි පොඩි දේවල් අඩුනයි කියලා ඔබට මේ දුක්වෙන්න කාරණාවක් නෑ. පසුතැ වෙන්න කාරණාවක් නෑ. අපට යම් යම් දේවල්ල මදිිපාඩු අඩුපාඩු ඇති. නමුත් මේ ෝක මිනිස්ස හැමෝ මටනා ලස්සන්න. ිගේ මකෝ විශේෂ අව්‍යතා තියන මේ මනුස්සේ කියල ළමයෙක් දරුවෙක් කවුතු හරි. පින්වත්නී හැමෝටම පුළුවන් ඒ හැමෝගෙම අත්දක තියෙනවන දන් දෙන්න පුළුවන්. බං මේ පෞගෙදවසක බණකට වැඩිය. විශේෂ අවශ්‍යතා තියන දරුවන්ට පංගත්න අනුශාසනාවක් කරන්න බණක් කියන්න. ඇතරමඉතින් තේරෙන් නැතුවේ තියගලට කිවට හරි ආකාර අවබෝධ කරගන්න බෑනි ඒවලගේ මනසේකක පැතිවලට දුවනවනි. ඉතින් පින්වත්නී නමුත් මගේ දරුවෝතෙක්ක ටිකවෙලාක් හිටිය නිදහස ඉන්නකොට ඒගොල්න්ගේ ඇවතුම් පැවතුූම් වලින් තේරනෙනවා හරි නිදහස් මාන සිකත්වයකින් ඉන්න පිරිසක්කකොල්ල. තින් ඒගොල්න්ට පුළුවන් පටාචාරාව කියල කියන්නේ පින්වත්නී නිදහසේ හිටපු කෙල්ලේ මාලිගාවක සුවසේ හැදී වැඩිච්ච කෙල්ලේ. හැබැයි ඇයට අවුරුදු දාහසේදී කාමය කියන ආසාව ඇතිවෙලා මාලිගාව වැඩකරපු කුබලත් එක්කම පැනලගේ. ඉතින් ඇයට. ්‍රසානයේ ඔහුට දාව දරු දෙන්නෙක් උපන්නා ඉට පස්සෙ පින්වත්න ඉළඟට තමන්ගේ ස්වාමියයා නයක් දෂ්ට කල්ලා මලා දෙම ඔපෝ බලන්න යනකොට දරු දෙන්නම බිලිවුනා එක්ෙනෙක් වතුරට බිලිවුුණ අනිත්කෙනා උකුස්සාරගෙන ගියා. ඉළඟට පින්වත්න්නේ ඔය විදිහට වුණනාට පස්ස නුවරට එදී නුවර අම්මයි තාත්යි දෙන්නම නැතිවෙලා සහෝදරයක්ත් නැති වෙලා මුළු සිටු මාලිගාම ගනිි අරගෙන. එතකොට පටාචාරාව උම්මත්තක වුණ. පවත් සසරේ මොක් හරි අක්කුසලයක් විපාක දෙන්න ගියාට පස්සේ ඒක ස්වභාවෙන්ම විපාක එනවා. මේක ගිරිකුලක හැංගිලා හිටියත් අහස්කුසේ හැංගිලා හිටියත් කොතන හිටියත් අකුසල විපාකයේදදි විාග වි ඉන්න වෙනවා. ඒක තමයි ස්වභාවය. නමුත් පින්වත්නී අවසායේ බුදුබණ පදයකින් පියවි සිහය ඇතිකරගත් ත පටාචාරාව සිහිනතුව හිටියකෝමද ඇදිවත් ගලවල විසිකරා නිර්වස්ත්‍රපාර ගියයාා මිනිස්තුු ගල් ගැහවා අඇයට. හැබැයි පින්වත්නී. බුදු කෙනෙකුන්ගේ පාමොල් අභියස. ඒ පටාචාරාව නම් කාන්තාව පියවි සිහිය ලැබවා. එනිස්සා පින්වත්නී ඔබත්න් එකක විකාර ලෝකවල ඉන්න වනම්. ඇත්තටම සතුට කියල කියන්නේ පින්වත්න චිත්‍රපටිය අ්බලනයක කෑමබ්බීමක් කනේක හටකින් රටකට ගිල්ල එන්ජෝයි කරණය එකක සතුට වෙන එක විනෝධවෙනේ ක නං අදහෙනම් හැමෝම මිනිසු සදාකාලිකවෝ මෝකෙහින්න ඕන. හැමදාමේෙ මඉන්න බෑ පින්වත්න්නේ ධනය කොච්ර තිබත් මිනිස්සේන ඒ සතුට කියන එක විනින්නෙ පැයි. ඒම විනින්න බෑ. සතුට කියන එක ගන්න බෑ. අරම මුලින් කිව්වවාගේ. බිරිඳක්ගේන්න පුළුවන්වෙ. සතුටෙන් ඉන්න බෑ. ස්වාමියෙක්ගේ එන පුළුවන් වෙයි සතුටෙන් ඉන්න බෑ. එනිසා පින්වත්න ඔබ සතුට කියනෙ බලාපොරොත්තු වෙන්න ඕනේ ඔබ තුළින්මයි. ඉමස්මංච ්‍යයාාමත්තේ කළේ බරි. දුක්කංච පඥාපේමි දුක්ක සමුදයංච. දුක්ක නිරෝධංච දුක් රෝධගමිණී පටිපදාය ප්ඥාපේ ම මහණෙන මේ බඹයක් තරං වූ ශරීරය ඇතුළමයි දුක දුකට හේතුව දුක නැතිකිරීම දුක නැතිකිරීමේ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍යය තියෙන්නේ. චතුරාර්ය සතති කියන නිවන සදාකාලික සැනසීම සතුට. ඉනම් පින්හනි සදාකාලික සතුට මොකේද තියෙන්නේ. අපේ ශරීරය ඇතුලේකනි මනුස්ස ජීවිතයකට එන්නෝනී කියන නිවන් දකින්න මනුස්සෙක් වෙන්න මෝන නිවන් දකින්න පින්වාන්නේ. දෙවියන්ටත් පුළුවන් නිවන් දකින්න. හැබයි පිරිවාවත් මනුස්ස ජීවිතයට ඇවිල්ලා. මේ නිවන කියනක උපරිමේටම මිඳින්න පුළුවන්. ඒක තමයි උතුම්ම සැපේ නිවන් සැපය. ය නිසා පිංවාත්න අපි හැම දෙනාම කල්පනා කර ගනිමු මේ සසරදුකින් අතෙමි දෙන්න මේ කාල වකවානුව තුළ අපේ උත්සා කරමු අපි හැමෝම සමරුට කෙනෙකුට හිතෙන්න්න පුළුවන් රටකින් රටකට පැනලා යන්න මේ කාලෙ තුළ. මේක ඉදල හරියන්න මේකින් යනවා කියලා. සල්ලි තියාගෙන ධනේ තියාගෙන දන් දෙන්න ඇමකුත් නෑ පයිනවටකින් අටකට. හැබැයි පින්වටන සතරාපායදිගයාට පස්සේ පනින්න බෑ ආපාය දුක්කින්ඉන්න බෑ මං යව ඇවත මනුස ලෝකට කියලා එහෙම එන්න බෑ. ඒනං අවසාන වශයෙන් ඔය ටිකත් මතක තියාගෙන ඔබ ඔය ගොඩගාගනි ඉන්න දේවල් අත ඇරලා. සදා සැනසුම ලබන ධර්මමාරගයට එල මෙන්න හැම දෙනාටම අදද. ප්‍රවිසින් මේ දේශනා කළ උතුම් ධර්මානු ශාසනාවද උපකාරී වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවට පත්කරනවා. එසේනම් පින්වත්නී අදත් ඔබ මෙවෙසක් සතිය තුළ මෙබෙසක් මාස්සයේ වස්සාන ධර්ම දේශනා යුටුබ් නාලිකාව ශ්‍රවණය කලාා. අද මේ උතුම් ව ධර්මානු ශාසනාව වෙනුවෙන්. බරදායකත්තේ දැරුවා ජර්මණයේ සිට දීපා්‍රනනාන් දු ස්මිට් මැනියන් ප්‍රමුඛ පවුල එපින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණ බලාපොරොත්තෝ බවට පත් වූයේ නුවන් ප්‍රණීත් මදුවන්ත වීරකෝන් ස්මිට් පුතුගේමැයිමස් එකකොලොස්සන දිනට යෙදෙන තිස්සන උපන්දිනය නිමිත්තෙන් ඔහුට නිදුක්නිරෝගී වාසනාව දීර්ගාවෂ ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ආශුරුවාද ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා, යුබ් නාලිකාව ඔස්සේ ධර්මදානමය පින්කමක් සිද්ධ කර ගැනීම. තිං ඒ වෙනුවෙන් ඊබට් ස්මිඩ් සුළු පියානන් දීප්ති තරංගිකා වීරකෝන් ස්මිට්, සෙබස්තියෙන් මාමරෝ මීෝ ස්මිට් ඇතුළු පවුලපිංවත් පිරිස බලාපොරොත්තු වෙනවා ඒ දරුවට ආශුරුවාද කරන්නට තමන්ගේ ඥාතිවරයාට ඥාතිත්වයනුව සහෝදරයාට. උතාට සෙත්පතන් ආශුරුවාද කරන්න බලාපොරොත්තු වෙනවා. එවගේම දීපාප්‍රනාාන්දු මෑනිියන් කොළ කිහිපයකින්ම පුුණ්ඥානු මෝදනාවටේ වැලතිබෙනවා. තින්ගේ කොල කිහිපේ සඳහන් වන ආකාරයටම මම මේ පුුණ්්‍යානු මෝදනාව සිද්ධ කරන්නම්. විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා දෙදා සිදකේ මෙයි මසේ කොළොස්සන දිනට යෙදෙන නුවන් ප්‍රණීත් මදුවන්ත වීරකෝන් ස්මිට් පුතාගේ තිස්වන උපන්දිනය සමරණවා ඒ දරුවට නිදුක් නිරෝගී ස්ුවපදභාවයෙන් කිරි සුභම සුභ උපන්දිනයක් වේවා කියන ආශ්රුවාදේ ප්‍රාර්ථනා කිරීමටත්, එවගේම තමාදරණය දරුවන්ටත් සියලු ලොවසි අන්ටත්. උතුම් මුස්ශ්‍රී සද්ධර්මය ඇසීමටත් මේ උතුම් ධර්මය අවබෝධ වීමටත් ධර්මානුකූලව තම ජීවිත පවත්වාගනය ඇෑමටත්, නිදුක් නිරෝගී වාසනාවන්ත මෙම ලැබුාව උතුම් මනුෂ්‍යභාවය ගෙවා නිමා කොට. එතුම් ස්්‍රි සදධර්මය අවබෝධ වී සසර උපදින ආත්ම භවයක් වේනම්ඒ සෑම ආත්ම භවයක මනුෂ්‍ය ආත්ම භවයක උත්පත්තිය ලබා එතුමියගේම පුතාාවී සසර ගමනේ නිවන් අවබෝධ වී සසර කෙලවර වන තුරා එතුමියගේ පුතා සහ එවගේ මෙතුමියගේ දුවම එතුමයට ලැබේවා කියලා පිංවත්න් දීපා ප්‍රනාන්දු විස්මිට් මෑණියන් බලාපොරොත්තු වෙනවා. තින් එතුමියගේ ලාපොරොත්තුවා කාරයට ඒ ලාපොත්තු එෙසින්ම ඉටතුවේවා සසර බොහෝදුර නොවී එතුමියටත්තේ දරුවන්ට තික්මනින්ම් උත්තුම් ූශ්‍රී සද්ධර්මය අවබෝධ වී සසර කෙලවර කරගැනීමට, නිවන් අවබෝධ කරගැනීමට මේ උතුම් වූ සද්ධර්මදානය හේතු ආසනාවේවා. එවගේම විශේෂයෙන්ම එතුමිය බලාපොරොත්තු වෙනවා, එතුමිය සහ එතුමියගේ දරුවන් සසරර නිර්වාණ අවබෝධය වනතුරු. විශේෂයෙන්ම සෑම ආත්ම භවයක මනුෂ්‍යාත්ම භාවයන් ලැබේවා. එවගේම නිතර නිතර සද්ධර්මය ඇසීමට ලැබෙන මේ උතුම් ධර්මත්දීපය වන ශ්‍රී ලංකා අද්දීපයම උපත ලබන්නට එතුම්යට මේ ධර්මදානමය පින්කම මහගු පින්කමක් වේවා. එවගේම සියලු දෙනාටන සසර ගමන නිමාකර ගෙන උතුම්ූ ස්වි සද්ධර්මය අවබෝධ කර ගැීමට දර්මුණු පුුරන්ටත් සිලු ලොවසියන්ටත් ඒකාන්තයෙන්ම මේ ධර්මදානමය කුසලේ. ේතුවාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒවගේම නුවන් පුතාගේ අප ලූපදරව ඇත්නම් ඒවා දූරීභූතවේවා. ඒවගේම නිදුක් නිරෝගිස්තුෝ වර්ධනය වී ඥාන ශක්තිය තවතවක් වැඩිවේවා, ශ්‍රිස් සද්ධර්මය ඇසීමටත් උතුම් ව බුදුදහම අවබෝධ වීමටත් මෙම ධර්මදානය ඔහුට මහම කුසල ධර්මයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඒවගේම සෙසු වර්මුණ වශයෙන් දැක්වෙනවා. නාගහ මුල්ල පාර අංක තිස්සකින් එකො ළ හා වැල්ලම් පිටිය ලිනයේ පදිංචිව සිට දීර්ගාවිෂ ලබා. දැනට වසර කිහිපයකට යෙතදී පරලෝසපත්වන්නට එෙදුන ආදරණිය මෑණියන් MR සිලිම් ප්‍රනාාන්දු සහ,PI එච ඩේවිට් ප්‍රනාාන්දු. මහතාටද මේ රැස්කර ගත්ත සියලුපින් අනුමෝදං වේවා මියගේ සියලු ඥාතීන්ට පින් අනු මෝදං කරන්න බලා පොත්තු වෙනවා. මේ ආත්ම භාවේදි මේ පිනාත් පත් වෙලා ඒ අයිගේ පරලෝ ජීවිත සුකිත මුදිත ආත්ම භාවයන් වලට පත්වේවා. එවගේම ගුරු දෙගුරුන් මෑනිපියවරුන් ඇතුළු සියරු ඥාතයන්ට මිතුරු මිතුරියන්ට මෙවතුම් ධර්මදේශනාව පවත්වන ගරු ස්වාමින් වහන්සේවන මටද ආශුරුවාද කරමින් මෙ ධර්මදානමය පින්කම සිද්ධකර කිරීමට දීපප්‍රනාාන්දු ස්මිට් මෑනියන් බලාපොරොත්තු වෙනවා. ඉතිං ධර්මශ්‍රවනය කිරීමෙන් අපි හැමෝ දෙනම්. රැස්කරගත්ත සියලුම පුුණෙ සම්බාරධර්මයන්, ඒකාන්තේෙන් මෙ දීපාපනණනාන්දු ස්පිට් මැනියන් සඳහන් කරපු ආකාරයටම අපි හැම දෙනාටමත් ඉක්මනින් මෙ සසරදුක නිමා කිරීමට සියලු ප්‍රාර්ථනා ඉටුකර ගැනීමට හේතුවාසනාවේවා කියලා, අපි ප්‍රාර්ථනා කරමු රැස්කරගත්ත සියලුපින් සම්මාදිිට්චික දෙවියන්ට අනුමෝදන් වේවා දෙවියන්ගේ ආශුරුවාදය අද උපන්දිනේ සමරණ. දීප්‍රනාාන්දු ස්පීට් මෑනියන්ගේ ආදරනීය පුද්ා ප්‍රණීත් මද අන්ත වීරකෝන්ට පුතා ඇතුළු සියලු දෙනාටම ලැබේවා සියලු දෙවියෝ අපිහම දෙනාම යන යන තැන තබන තබන පියවරක් පියවරක් පාසා, කලට වේලාට මෙ අර්බූධකාරී වාතාවරණය තුළ අපගේ ජීවිත රැකදේවා ආරක්ෂා කර දේවා. අතුරුව අන්තරා විපත්ති කරදරබාධක දූරීභූත කර දෙමින් දෙවියෝ අපිහම දෙනාම කලට වේලාවට ආරක්ෂා කරත්වා. දෙවියෝ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමාමහනිවනින් සැනසේවා කියල දෙවියන්ට පින් දෙමු. නම් සඳහන් කළ නොකළ මෞද දෙ මවුපියාදී ඥාතිවර්ගයා ඇතුළු. දායකත්තේ නමින් මියගේ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ධර්මශ්‍රමණය කලෝ බැහැම දෙනාගේම නමින් මියදෙන්ට එෙදනු සියලු ඥාතීන්ටත් අපවත්තී වදාාරන්ට එදුනු සියලි අතිවරයන් වහන්සේලාටත්. රටවෙනුවෙන් ජීවිත පූජාකරට එදුන වවිරෝධර රණවවිරුවන්ටත්. උතුම් වූ අමාමහ නිවන් අවබෝධයම සාක්ෂාත්වෙත්වා කියලා. දෙව අන්ට සාමියගිය ඥාතීන්ට පින් දෙමු. අවසාන වශයෙන් අපි රැස්කර ගත්ත සියලුම පුුණ් සම්භාරධර්මයන්, ලක්වැසි ලෝවැසි ස්ධර්මශ්‍රවනයක් කළ පින්වත් ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී භාවයෙන් චිරජීවනයෙන්, දීර්ඝාෞෂ පිණිසම මේ ධර්මදානමය කුසලය හේතුවාසනාවේවා, දායකත්වයගෙන කටයුතු කරන්නට ඒ දුන. ජර්මණයේ පදිංච පින්ංවාත් දීපා ප්‍රනාාන්දු ඉස්මීට් මැනියන් ඇතුළු පෞලේසිියලු දෙනාටම නිදුක් නිිරෝගී ස්ුවපද්භාවේ දීර්ඝෞෂම ලැබේවා. දවාදරුවන් ඇතුළුඒ සුළුපියාණන් ස්වාමි පුරුෂයා ඇතුළු සියලු දෙනාටම සියලු යහපත සියලු ශාන්තය සියලු සැනසුම සෞභාග්‍ය සම්පත්තිය උදාපත්වේවා. නැතිබැරිකම් අගහිඟකම් දුක්පීඩාකම් කටළු සියල්ලම ලක්කැසිලෝ වැසි පංහත් ඔබ හැම දෙනාගිම ජීවිතවලින්. දුරු වෙලා ඔබට සියලු ශාන්තිය යහපත සැසුම උදාපත්තේවා කියලා අපි ්‍යශ්ුරුවාද කරමින් අවසානයේදීමේ උතුම් ධර්මදානමය පුණ්යක් ක්‍රියාව, විශේෂයෙන්ම වස්ථාන ධර්මදේශනා යුබ නාලිකාවේ අප පින්වත් ගයන් දුෂ්‍යන්තමාත්ම ඇතුළු කාර්ය මණ්ඩලේටත් නිදුක් නිරෝගී බව දිර්ඝාෞෂ පිණිසමහේතුවාසනාවේවා. අපි හැම දෙනාටමත් දෙවියන් සයිත ලෝකයාටත් මිය ග නාතයන්ටත්. මඟ පල පිළිවෙලින් සුක පටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින්. උතුම්මූචතුරාරය සත්‍ය ධර්මයම මේ වෙසක් මාසය තුළදී අවබෝධ වේවා කියලා ධර්මානුශාසනාව නිමාවට පත්කරනවා හැම දෙනාම ඔහොම්මම වන්දනා කරගනිමු. ආකා සට්ටාච බුම්මට්ටා, දේවානාගා මහිද්ධිකා පුුණ්ඥන්තන් අනුමෝදිිත්වා. චරන්රක්කන්තු බුද්ධ ශාසනං, චරන් රක්කන්තු බුද්ධ දේශනං. චරන් රක්කන්තු බුද්ධසාාවකංතිී ඉදම් මේ ඥාති නංහෝතු සුකිතාහොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාති නංහෝතු සුකිතාහොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිී නංහෝතු සුකිතාහොන්තු ඥාතයෝ අභිවාදන සීලිස්ස නිච්චං බුද්ධාපචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝ සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්තිී සග්ග සම්පත්ති මේ ව්ච අතෝනි බාන සම්පත්ති ඉමිනාතයේ සමිජ්ජතු හැම දෙනාටම සම්මා සම්බුදු සරණ ලැබේවා වස්සාන ධර්මදේශනා ජෝයටයබ් නාලිකාවොස්සේ ඔබ ඒශ්‍රමණි කළේ ජර්මණිය පදිංචි. නුවන් ප්‍රණීත් මදුවන්තීර කෝන්ස්මිට් පුතුගේ මයිමස එකළොස්සනදිනට යුතුනු තිස්සවන උපන්දිනේණමිත්තෙන් ඔහුට නිදි නේරෝගී සුව සහ දිර්ගාශ ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා යුටුබ් නාලිකාවස්සේ සිදු කළ ධර්මදානමයපින්කමයි. එවෙනුවෙන් පින්බර දායිකත්වයගෙන කටිතු කළේ ජමනිය සිට දීපා ප්‍රනාදූ ස්මිට් ආදරණීය මෑණියන්විසිෙන්. සිදු කලාබූ ධර්මදානමේ කුසලයි අනුභාවේ බලයෙන්. ජර්මනණිය සිටින දීපා ප්‍රණාන්දුු ස්මි් හත්මියඇතුළු පෞුලෙ සෙල්ම දෙනාට නිදුක් නීරෝගී සුවය සහ දෙර්ඝායිශ පිණසම මෙම ධර්මදානමේ කුසලය හේතු වාසනාවේවා. ධම්ම සුව බසමටත් සම්මා සම්බුධ සරණයි විදෙස්කතව සිටින ඔබටත් ඔබේ ජංවතිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිතමිතුරන් වෙනුවෙන් ුණ්‍යා අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා යු නාිකා වෝස්සේ දායිකත්තු ධර්මදේශනා පචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න ඩින්දුුවඇයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන දුරකතනාන්ගේට බින්තුුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන දුරකතනගේේට දහම්මසූ බසැමට තිරුබන් සරණයි බිදුවයි හටයි එකයි අටයි පනස් හටයි පනස් හටයි දහතුන. බිදුුවයි හතයි එකයි අටයි පනස් හටයි පනස් හටයි දහතුන. වස්සාන ධර්මදේශනා. දිනපතා නමුත්තුම ධර්මදශන ශ්‍රමණයකිරීමට වස්සාන ධර්මදේශන අපගේ YouTubeුටුබ් නැලිකාව දැන්ම සබස්ක්‍රයිප් කරන්න බෙලයිකනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා.